Good morning, dear children. Today, with our English program of Jathika Pasala, we are planning to discuss one of our school textbook themes. Before we go to the actual theme, I want to tell you something. You, me, and anybody in life may have faced challenges, aren't you? So, facing challenges is a part and parcel of our life. So, considering this idea, in our textbook, we have a special lesson based on facing challenges. So, we are going to discuss this particular theme. For that, you need to have your textbook with you. I hope all of you are having it with you now. Okay, if you have this textbook with you, please turn to page 15 in your textbook. Page 15. Okay, I think you are ready with the textbook, and the lesson we are going to do today is facing challenges. So we are going to face challenges today. Yes, we do. Then take your books out. Ogulange pot ganna. පොත් අරගෙන මොන පොත්ද ඉංග්‍රීසි අච්චු පොත් අරගෙන ඒකේ 15 වෙනි පිටුවට පෙරලා ගන්න. එතකොට ඕගලන්ට මෙන්න මේ මාතෘකාව දැක ගන්න පුළුවන් ඒ. Facing challenges. මොනවද? අභියෝග වලට මුහුණ දෙන එක. දැන් අපි කතා කරන්න යනවා adventure sports. මේ පාඩමේ අපි කතා කරන්න යනවා adventure sports. මොනවද adventure sports කියලා කියන්නේ? මෙන්න මේවා. Skydiving. Have you seen skydiving? එතකොට water rafting, yes, very exciting, and surfing, and last but not least, pole vaulting. So all these sports are very adventurous, challenging, but not everything. I think me krida harima thrasa janakai abiyogatmakai meva thamai katha karanne yanne api meth ekama api ogalanta balaporottu wenawa kohomada me wage toroturu thiyena chedayak කියවලා ඒකේ තියෙන සුවිශේෂී තොරතුරු එළියට ගන්නෙ කොහොමද සහ ඒක අපි ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ අච්චු පොත අපි විශේෂයෙන්ම ගත්තේ හැමෝම ළඟ මේ පොත තියෙන හින්දා ඔයගොල්ලන්ට ගොඩාක් ලේසි වෙයි ඒකේ තියෙන ඡේද අපි වැඩසටහනත් එක්ක එකතු වෙලා බලන්න. තාම ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ නැත්නම් මේ පොත ඔයගොල්ලන්ට තවමත් වෙලාව තියෙනවා දුවලා ගිහිල්ලා අච්චු පොත ගන්න. අච්චු පොත අරගෙන අච්චු පොතේ පෙරලා ගන්න ඕනේ. Turn to page 15. දැන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ දැක ගන්නත් පුළුවන්. Turn to page 15. 15 වෙනි පිටුවට පෙරලා ගන්න. අපි මොකද්ද මුලින්ම බලන්න යන්නේ? Vocabulary. වචන සෙට් එකක් තමයි බලන්න යන්නේ. මොනවද මේ වචන සෙට් එක? මුලින්ම ඔයගලට දැක ගන්න පුළුවන් වචන සෙට් එක තමයි මෙන්න මේ වචන සෙට් එක. මේ අතර මේ වචන සෙට් එකේ අනාතරේ වෝටර් රාෆ්ටිං ගැන තියෙන වීඩියෝ එකක් දැන් අපි බලනවා. අපි බලමු මේ වෝටර් රාෆ්ටිං තියෙන වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක්ද තියෙන්නේ කියලා. Right, you can see a beautiful waterfall. Beautiful water rafting. මේක හරිම adventurous. හරි ත්‍රාසජනකයි. ඔයගොල්ලන්ට පේනව ඇතිනේ. දැන් පේන ඇති slow motion එකෙන් යනවා. හරි adventurous. මේ මේගොල්ලෝ මේකට පාවිච්චි කරන්නේ ඉන්ෆ්ලේටබල් බෝට් එකක්. ඒ කියන්නේ හුලං ගහලා පාවිච්චි කරන්න පුළුවන් බෝට් එකක්. හරි චැලෙන්ජින්, හරි අභියෝගාත්මකයි. හැබැයි මේකට ප්‍රිකෝෂන්ස් ආරක්ෂිත ක්‍රම භාවිතා කරේ නැත්නම් ජීවිතේ උනත් අනුතුරේ වැටෙන්න පුළුවන්. නෙසසරි ඒකෙන් හින්දා අත්‍යවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේග කරන්න ඕනේ. හැම වෙලාවෙම මේක අපිට කරන්න තියෙන්නේ ස්විමින් පූල් එකක නෙමෙයි විල්ඩර්නස් අපිට කැලෑවල් වල තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මේ වචන සෙට් එක දැන් අපි බලමු ඔයගොල්ලෝ වීඩියෝ එක බැලුවා. දැන් අපි බලමු වචන සෙට් එක ආපහු කියවලා adventurous, inflatable, challenging, precautions, necessary, wilderness මේ වචන ටික. මේ වචන ටික ගැබ් වෙච්ච වීඩියෝ එකක් තමයි නේද තිබුණේ. දැන් මේ වචන ටික ගැබ් වෙච්ච ඡේදයක් තියෙනවා. ඉන්දිරා මැඩම් අපිට පුළුවන් මේ ඡේද කියවන්න? Yes, I think with these words, as you know now, ඔබ මේ වෙනකොට මේකට අදාළ වෙන
අමාරුයි කියන වචන ටික ඔබ මේ වෙනකොට දන්න හන්ද මට හිතෙනවා ටෙරන්ස් මේක අපිට ගොඩක් ලේසි වෙයි අපේ දරුවන්ට පැහැදිලි කරගන්න. එහෙම නේද? ඒ නිසා අපි මේ ඡේද කියවල තේරුම බැලුවත් එක්කනේ. Shall we read the paragraph? Yes. Water rafting. Water rafting is an adventurous outdoor team activity. It is done in white water or different degrees of rough water using an inflatable raft. This sport is challenging and considered to be dangerous. If the necessary safety precautions are not being followed. So? Yes. අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද? ඔව් පුතේ දුවේ. දැන් ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ අපි මේ ඡේදය පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු. දැන් මේ ඡේදේ තියෙනවා තොරතුරු කීපයක් water rafting ගැන. Water rafting is an adventurous. Adventurous outdoor team activity. ඉස්සෙල්ලා බලන්න මේ මුළු ඡේදෙම ලියලා තියෙන්නේ මොන කාලයෙන්ද? ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් is water rafting is ඊළඟට it is done ඊළඟට තියෙනවා ආයේ තිනවා ඊස් පාවිච්චි කරලා ඒ කියන්නේ ප්‍රසන්ට් ටෙන්ස් වලින් පාවිච්චි කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ වර්තමාන කාලයේ තමයි ඉන්දිරා මැඩම් මේ ඡේදය අපිට සාකච්ඡා වෙලා තියෙන්නේ. එතකොට මොනවද මේකේ තියෙන අලුත් වචන? අපි ඒ අලුත් වචන වල තේරුමත් බැලුවා. දැන් බලන්න අපි මේකේ තේරුම. Water rafting is an adventurous outdoor. ඒ කියන්නේ මේක යම්කිසි ඇතුළත ඒ කියන්නේ අපි කියනවා දැන් ඉන්ඩෝ ස්ටේඩියම් එක වගේ කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට පිටත කරන ඇක්ටිවිටියක්. සහ ඒක ටීම් කණ්ඩායමක් එක්ක එකතු වෙලා කරන ක්‍රියාකාරකමක්. It is done in white water or different degrees of rough water using an inflatable raft. දැන් මේක කරන්නේ පුතේ දුවේ white water. ඒ කියන්නේ අපි කියනවා මිරිදිය තියෙන ස්ථානවල, එහෙම නැත්නම් විවිධ මට්ටම් වලින් ජලය ගලාගෙන යන ස්ථානවල. මොකක් පාවිච්චි කළාද? inflatable raft එකක්. inflatable raft එකක් කියලා කියන්නේ හුලං ගහලා ඒක පාවිච්චි කරන්න පුළුවන් බෝට්ටුවක් තමයි පාවිච්චි කරන්නේ. ඒක හරිම flexible, නම්‍යශීලී. This sport is challenging. මේක හරිම අභියෝගාත්මකයි. And considered to be dangerous. මේක consider කරනවා, සැලකෙනවා, භයානකයි කියලා. If the necessary safety precautions are not followed. Necessary, අත්‍යවශ්‍ය safety precautions, ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරේ නැත්නම් ජීවිතේ උනත් අනුතුරේ වැටෙන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අපි මේව දේවල් මේ වගේ ස්පෝට් එකක් කරනවා නම් හරිම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැති වුනොත් අපේ ජීවිතේ අනුතුරේ වෙන්න යනවා. ඉතින් මේ වගේ ඡේදයක් කියවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මේ වගේ ඡේදයක් තේරුම් ගන්න කොහොමද කියන එක ගැන. දැන් සමහර වෙලාවට අපි මුලින්ම බැලුවා මේකේ vocabulary එක, වචන සෙට් එක. දැන් වචන සෙට් එකේදී ඕගොල්ලෝ දකින්න ඇති සාමාන්‍යයෙන් ටිකක් විතර අමාරු වචන සෙට් එකක් තියෙනවානේ. adventurous, inflatable, challenging, precautions, necessary, wilderness. දැන් මේ වචන සෙට් එකට අමතරව මේක දැක්ක ගමන් අපිට හිතෙන මේ ඡේදය තේරුම් ගන්න අමාරුයි කියලා. නැහැ පුතේ දුවේ. දැන් ඕගොල්ලෝ දන්න වචන මේකේ තියෙනවානේ. sport, team, එතකොට white water, rough water, challenging, dangerous. එතකොට මේ වචනවලට අනුව ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ මොකක් ගැනද කතා කරන්න කියන එක තේරුම් ගන්න. එතකොට මේක ස්පෝර්ට් එකක් ගැන, එහෙනම් ක්‍රීඩාවක් ගැන කතා කරන්නේ. ඒ අනුව ඔයගොල්ලන්ගේ හිතන ක්‍රමය වෙනස් කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා කන්ටෙක්ස්ට් එකට අනුව මේ ඡේදය තේරුම් ගන්න. එතකොට අලුත් වචන විභාගයට නම් ඕගලන්ට ඩික්ෂනරි එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ වගේ ඡේද ගොඩක් කියවලා හොඳ ප්‍රැක්ටිස් එකක් තිබුණොත් ඕගලන්ට පුළුවන් වෙනවා මේ ඡේද ලේසියෙන්ම තේරුම් ගන්න. දැන් අපි බලන්න යනවා මේ ඡේදයේ තියෙන සමහරක් විශේෂ තොරතුරු තමයි ඕගලන්ගේ විභාගයෙන් අහන්නේ. දැන් ඕගලන්ගේ අච්චු පොතේත් වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඊටත් වඩා සරල කරලා මේ ඡේදය තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඕගලන්ට ප්‍රශ්න ටිකක් හදලා තියෙනවා. දැන් ඉන්දිරා මැඩම් අපි මේ ප්‍රශ්න ටික බලමු මොනවද කියලා නේද? Yes. Actually I have to add something. දැන් දරුවෝ මේ පොත පෙරලගෙන ඉන්න හන්ද දැන් දරුවෝ බලයි මොකද්ද මේ වෙන්නේ කියලා. මෙතනදී as sir said I have to stress the point that we have divided this particular lesson into simple units. පුංචි ඡේද කොටස් වලට කඩලා තමයි අපි මේ අලුතෙන් ඔබට අභ්‍යාස මේකට
ඇතුළත් කරේ. ඉතින් ඒක නිසා මේක පොතේ තියෙන අභ්‍යාස නෙමෙයි. This is something more than that. Yeah. Right. So shall we go to the questions given now? Yes. Yes. Complete the sentences with a suitable word from the text. Now remember, you have to complete these given sentences by finding a word from the text that you have seen now. Right. Okay. Number one, water rafting is an outdoor team activity. So you have to find the word from the text. Second one, this sport is and considered to be dangerous if the necessary safety not followed. Number three, this sport is done by using an raft in white water or in different degrees of rough water. මං හිතුවා ඉන්ද්‍රියා මිස උත්තර ටිකක් කියවයි කියලා. You want me to? No. දැන් අපි පුතේ දුවේ ඉන්ද්‍රියා මිස් කියෙව්වා. ඔගොල්ලෝ අහගෙන හිටියා. ඔගොල්ලන්ට දැන් සමහරක් වෙලාවට මේකේ උත්තර එනවා එතනේ. ඉන්ද්‍රියා මිස්ටත් කියන්නම හිතලා අපහු කිව්වේ නැහැ. දැන් අපි උත්තර ටික බලමු නේද? එකින් එක. පළවෙනි උත්තරේ. Adventurous. Water rafting is an adventurous outdoor game. අර ඡේදයේ තියෙන තොරතුරු තමයි දැන් අපි ගන්නෙ. ඒක adventurous එකක්. This sport is challenging. Abiyogatmakai and considered to be dangerous if the necessary safety precautions not followed. This sport is done by using an inflatable raft. Then me kramavedeedi putheduwe ogollanta chedeya deela chedeyenma kotas aragena histen thiyala thiyenawa. Etukota me hitana tarang lesiyata ogollanta hambuwechche nathi unath ඕගොල්ලෝ ඡේදයත් එක්ක සම්බන්ධ කරලා ඡේදයේ තියෙන සුවිශේෂී තොරතුරු පමණක් වාක්‍යයට ගැලපෙන හිස්තැනට ගැලපෙන විදිහට තියන්න අවශ්‍යයි. ඒකට හොඳින් ඡේදය කියවුවාම මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න ලේසි. ඒකයි අපි සරල ඕගොල්ලන්ට ඇක්ටිවිටි එකක් හඳුන්වලා දුන්නේ. අපේ දුරපලාත්වල ඉන්න ගොඩාක් දූපුතුන්ට මේක ලේසි කරලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. මොකද මේ 11 වසරේ තියෙන මේ පොත තියෙන ගොඩක් වචන සමහරක් අපේ දුවල පුතාලා කියන දේවල් තමයි ටිකක් බර වැඩි කියලා නෑ. එහෙම බරයි කියලා හිතන්න එපා. ඔගොල්ලෝ මීට වඩා අමාරු ගණන් ඕගොල්ලෝ ඉස්කෝලේ හදනවා. විද්‍යාව මීට වඩා සමීකරණ ඕගොල්ලෝ निराකරණය කරනවා. ඉතින් මේක සරල දෙයක්. ඊළඟට ඉන්දිරා මිස් අපි බලන්න යන්නේ මොකද්ද? The same under the same topic but another text. Text. අපි දැන් ඉන්දිරා මිස් පොතේ තියෙන පුතේ දුවේ ඡේදේ අපි පුංචි පුංචි ඡේද වලට කඩලා තියෙනවා. දැන් දරුවන්ට කිව්වා. කිව්වා ඒක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් නේ. දැන් අපි බලන්න යනවා ඊළඟට තියෙන පුංචි ඡේදය නේද? Yes. The same under the same topic. Water rafting එක යටතේමයි. This has now become a popular sport. However, it is necessary to minimize the impact of this sport on nature. There should be a leave no trace policy when engaging in rafting. The sportsman should learn to dispose of waste properly, leave what they find in the wilderness, respect wildlife, keep fires small, and etc. Right, okay. Water rafting. අපි මේ ඡේදයේ ටික තේරුම් ගන්න යනවා. හරි. මොකද්ද මේ ඡේදයේ තියෙන ටෙන්ස් එක? This has now has it is ඊළඟට there should be when engaging in rafting present tense present continuous tense තමයි පාවිච්චි කරලා තියෙන්නේ නේද? This has now become a popular ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවා. However කෙසේ වෙතත් it is necessary to minimize the impact මේකේ අපි මිනිමයිස් අවම කරන්න ඕනේ ඉම්පැක්ට් එක බලපෑම කොහෙටද ඉම්පැක්ට් of this sport on nature සබහදහමට එන බලපෑම අවම කරන්න අවශ්‍යයි. There should be a leave no trace policy when engaging in rafting. මේ rafting මේ ක්‍රීඩාවේ නිරත වෙනකොට leave no trace කිසි දෙයක් ඉතිරි කරලා යන්න එපා කියන පොලිසි එක ප්‍රතිපත්තිය මත පිහිටලා තමයි මේ ක්‍රීඩාව කරන්න ඕනේ. එතකොට පරිසරයට ලැබෙන impact එක බලපෑම අඩුයි. That sportsmen should learn to dispose of waste properly. Waste
මේ ක්‍රීඩාවේදී ගොඩක් දේවල් අපි දන්නවා ක්‍රීඩක ක්‍රීඩිකාව ගෙනියනවා කැලේවල් වලට. එතකොට ඒ දේවල් හරියට ඉවතලන්න බලා ගන්න අවශ්‍ය වෙනවා. Leave what they find in the wilderness. Respect wildlife. Keep fires small. මොනවද කරන්න කියලා තියෙන මේ දේවල් එකක් තමයි leave what they find in the wilderness. මොකක් හරි කැලේ යමක් හම්බෙච්ච දේ ලස්සන මලක් වෙන්න පුළුවන්, ගසක් වෙන්න පුළුවන්, ඒවා ඒ විදිහටම තියන්න කියලා තියෙනවා wilderness. ඊළඟට respect wildlife. වන ජීවීන්ට respect ගරු කරන්න කියලා තියෙනවා. Keep fires small. සමහර වෙලාවට ගින්දර ගොඩ ගහලා සමහරට උණුසුම ලබන්න උත්සාහ කරනවා. මේ වගේ වෙලාවට ඒ ගින්දර පොඩියට තියන්න කියලා තියෙනවා. දැන් මේ ඡේදය පදනම් කරගෙනත් අපි ඊළඟට බලන්න යනවා අභ්‍යාසයක්. මේ අභ්‍යාසයේ මොනවද තියෙන්නේ? ඉන්දිරා මිස් මේකේ මොනවද අහලා මේකේ ක්‍රමවේදය වෙනස් නේ? Yes, Mr. Terence. Now we have selected different types of questions for our children. අපි මෙතනදී දරුවනේ විවිධ මාදිලියේ ප්‍රශ්න තමයි අපි ඔබට මෙතනදී ලෑස්ති කරේ. Then here we have a set of questions not like earlier. ඉස්සෙල්ලා වගේ නෙමෙයි අපි දැන් ලෑස්ති කර ප්‍රශ්න ටික අපි ටික බලමු නේද සර්? Yes. Actually these are some simple comprehension questions. Question number 1. What has now become a popular sport? So you have to give the answer, Mr. Terence. Okay, I will. Right. Water rafting. Yes. Am I correct? Yes, you are. Right. What is leave no trace policy? Now you have to tell me what do you mean by this leave no trace policy? Yes. What is the policy? Here we have the policy. Learning to dispose garbage properly. Yes. Policy එක මොකද්ද? Policy එක. ප්‍රතිපත්තිය මොකද්ද මේ leave no trace කියන එකේ ප්‍රතිපත්තිය? Garbage. ඉවතලන ද්‍රව්‍ය එක නියම විදිහට පරිසරය අපිරිසිදු වෙන්නේ නැති විදිහට ඒ දේ කරන්න අවශ්‍යයි කියලා තියෙනවා. Question number 3. What are the 4 factors mentioned in the passage when engaging in rafting? Factors 4ක් කරුණු 4ක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඡේදයේ තියෙන දේවල් මොනවද? මේ water raft කරනකොට අනුගමනය කරන්න ඕනේ දේවල් 4ක්. මෙන්න තියෙනවා 4. Learning to dispose garbage properly. Leave what they find, respect wildlife, keep fires small. දැන් ඔගලොන්ට තේරෙන්න මේක මම ආයි පැහැදිලි කරොත් අපි පුංචි ලොකු ඡේදයේ පුංචි ඒ වලට කඩලා දැන් ඒවට අපි ප්‍රශ්න හදලා තිනවා ඔගලන්ට ලේසියෙන් තේරුම් ගන්න. එතකොට ඒ ඡේදය අපි ලේසියෙන් තේරුම් ගත්තා. Yes, I have something to mention here, Mr. Terence. Now when the question is given, what are the 4 factors mentioned in the passage when engaging in rafting? Mentioned in the passage. ඒ කියන්නේ එතකොට අපේ දරුවෝ බොහොම හොඳින් තේරුම් ගත යුතුයි. ඔබගේ උත්තරය අනිවාර්යෙන්ම මේ ඡේදය ආශ්‍රිතවම තමයි ලියන්න ඕනේ. සමහර විට ඔබ ගොඩක් දේවල් දන්නවා ඇති මේ ස්පෝට් එක ගැන. But remember, you should not use outside factors. It should be always the factors mentioned in the given text. Yeah, you should stick to the question. Then මේ ප්‍රශ්නේ O level marking වලදී අපි දැකලා තියෙන දෙයක් තමයි දරුවෝ ප්‍රශ්නියට අදාළ උත්තරය නෙමෙයි දෙන්නේ. දැන් මේක හොඳට මතක තියාගන්න දැන් marking අපි කරද්දී මේ ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ගේ බලද්දී ඊටමත් හදින් මේ සම්බන්ධයෙන් බලනවා. මොකද අපි language එකක් බලන්නේ. එතකොට අදාළ උත්තරයේ පමණක් දරුවා තෝරගෙන තියනවද කියන එක බලනවා. වෙන අමතර වචන මුලින් හෝ අගින් එකතු කරලා තියෙනවා නම් එතනදී ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු සමහරක් වෙලාවට සම්පූර්ණම ලකුණු අහිමි වෙන්න පුළුවන්. මැද උත්තරේ තියෙනවා. නමුත් දෙපැත්තේ තියෙන වචන ප්‍රමාණය වැඩි. ඒකයි මේ අපි අදාළ උත්තරය විතරක් ඔයගොල්ලන්ට ලියන හැටි මේකෙන් පෙන්වන්න යන්නේ. දැන් අපි බලන්න යනවා තවත් ඇඩ්වෙන්චරස් ස්පෝට් එකක්. මේක ගොඩක් ඇඩ්වෙන්චරස්. ලංකාවේ නම් බොහොම අවම ප්‍රමාණයක් තියෙන. ලංකාවේ ඇත්තටම මේ හමුදාව තමයි අපේ මේක ස්කයි ඩයිවින් වැඩිපුර කරන්නේ. දැන් ඉස්සලා මේ වචන ටික තමයි අපි බලන්න යන්නේ. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ වචන ටික ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ දැක ගන්න. පැරෂූටින්, එයාක්‍රාෆ්ට්, ග්‍රැවිටි, ඉන්සිඩන්ට්, මොඩර්න්, මැකනිසම්, මිලිටරි. දැන් මේක සම්බන්ධයෙන් තියෙන ලස්සන වීඩියෝ එකක් තියෙනවා. මේ වීඩියෝ එක බලන අතරේ අපි මේ වචන වල තේරුම් බලමු. ඔව්. පැරෂූටින්. ඔයගොල්ලෝ දන්නා පැරෂූට් එකකට තමයි ඇත්තටම පැරෂූටින් කියලා කියන්නේ ඒක කරන ක්‍රියාවට.
එතකොට පැරෂූටින් කරන්න එයාක්‍රාෆ්ට් එකක්. එයාක්‍රාෆ්ට් එකක් කියලා කියන්නේ ප්ලේන් එකක් අවශ්‍ය වෙනවා. ග්‍රැවිටි කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. දැන් තාම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේන විදිහට මේගොල්ලන්ගේ ගුරුත්වාකර්ෂණයට ඇදිලා යන්නේ නැහැ. ඉහළ උඩ වාත ස්තරයක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉන්සිඩන්ට්. ඉන්සිඩන්ට් කියලා කියන්නේ යම්කිසි සිදුවීමක්. මොඩර්න් මේ අලුත්ම ස්කයි ඩයිවිං ටෙක්නික් එකක් තමයි ඔයගොල්ලන්ට පේන විදිහට වීඩියෝ එකේ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. මොඩර්න් නවීන මැකැනිසම් එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනව ඇති යම්කිසි උපකරණ ප්‍රමාණයක් පැලඳගෙන තමයි මේගොල්ලෝ මේ එයාක්‍රාෆ්ට් එකෙන් එළියට පයින්නේ. මැකැනිසම් එකක්, උපකරණ කට්ටලයක්. මිලිටරි, මේක හමුදාමය කටයුතු වලට තමයි සමහරක් වෙලාවට මේ පැරෂූටින් පාවිච්චි කරන්නේ. බලන්න ඉතාමත් චැලෙන්ජින් ඇඩ්වෙන්චරස් ස්පෝර්ට් එකක්. මේක ඉස්සර පාවිච්චි කළේ මිලිටරි, හැබැයි දැන් ඒක ස්පෝර්ට් එකක් බවට පත් වෙලා තියෙනවා. ලස්සන වීඩියෝ එකක්. So yes. දැන් අපි යනවා අපේ පළවෙනි ඡේදයට. ස්කයි ඩයිවිං ගැන තියෙන. ඔව්නේ ලස්සන වීඩියෝ එකක්. Yes, I hope that our children enjoyed the video even I did. Because this is quite a challenging sport. It's not easy as it seems, yeah. Right? Okay, so we'll move on to the text that we have in our hand. Skydiving. There is another popular action sport called skydiving. This is also known as parachuting. Skydiving is done by jumping out of an aircraft and falling for as long as one safely can before opening the parachute. Once the sportsmen jump out of the aircraft, they fall freely with the aid of gravity. Right. මේ ඡේදයට කලින් පුතේ දුවේ ඇයි අපි මෙහෙම කරන්න කියන එක තේරුම් කරලා දෙන්න ඕනේ. එකක් තමයි ඕගොල්ලන්ට පුළුවන් මේ වැඩසටහන ඩවුන්ලෝඩ් කරලා බලන්න. එතකොට දෙවෙනි පාරට ඕගොල්ලන්ට පුළුවන් අච්චු පුතත් අරගෙන මේ අපි කියවන දේවල් ඕගොල්ලන්ට අහලා අපහු ලිසන් කරලා ඒවා තේරුම් ගැනීමේ හැකියාව ඇති කරන්න. එතකොට ලිස්නින් වලට ඕගොල්ලෝ එක්ස්පෝස් වෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ ඡේද තේරුම් ගන්න ලේසි වෙනවා. ඒකයි අපි මේක කියවන්නේ. සහ ඊට පස්සේ ඒවට අවශ්‍ය තොරතුරු සම්බන්ධ කරන්න ප්‍රශ්න අපි හදලා තියෙන්නේ. There is another popular action sport. තවත් action sport එකක් තමයි sky diving කියලා කියන්නේ. This is also known as parachuting. මේකටම කියනවා parachuting කියලා. Skydiving is done by jumping out of an aircraft. Aircraft taking පණින එකක් තමයි මේකෙන් ක්‍රියාවක් හැටියට සලකන්නේ. And falling for as long as one safely can before opening the parachute. Parachute එක ඉතාමත් ආරක්ෂිතව විවෘත කරන්න තාක්කල් එයාට පුළුවන් බිමට නිදහසේ වැටෙන්න. Once the sportsmen jump out of the aircraft, they fall freely with the aid of gravity. Gravity, ගුරුත්වාකර්ෂණ බලයෙන් ඊට පස්සේ පොළොවට ඇදිලා එනවා. එතකොට fall free, බොහොම නිදහසේ තමයි මේක පොළොවට ඇදිලා ඉන්නේ. ඉතින් මේ ඡේදයෙන් අපිට ඉන්දිරාමි ඊළඟට මොනවද තියෙන අහන්න තියෙන ප්‍රශ්න? We have decided upon some simple comprehension questions, question. Mr. Terence. Comprehension questions, yes. Yeah. Because we thought as might as the understanding of the text is important, so you can check how far you understood the text by attempting to answer these questions. ඔව් මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඉන්දිරා මිස් කිව්වා වගේ ඕගොල්ලන්ට තේරෙයි ඕගොල්ලන් ප්‍රශ්න මේ ඡේදය කොච්චර දුරට තේරුම් ගත්තද කියලා නේද? හොඳයි. අපි ප්‍රශ්න ටික බලමු ඉන්දිරා මිස්. නේද? ඒක තමයි. Okay. Question number 1. Give another name for skydiving. Mr. Terence, I think yes, I'm ready with the answer. Parachuting. Yes, correct. Parachuting. What is skydiving? You have to tell me what is skydiving. Skydiving, yes. Skydiving is jumping out of an aircraft with a parachute. Parachute එක ආධාරයෙන් නැත්නම් එකක් සමග පැනීම. Aircraft taking. Yes, that's enough. Yes. What helps the sportsman to fall free when skydiving? Oh. මොකක්ද උදව් වෙන්නේ sportsman කෙනෙකුට free නිදහසේ බිමට වැටෙන්න? ඇත්තට මොකක්ද උනා වෙන්නේ? Gravity. ගුරුත්වාකර්ෂණය බලය නේද? Here we have to add a bit of science to our answer. Yeah. ඔබ දන්නවා gravity ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි අප ඉඳලා පල්ලෙහාට වැටෙන්නේ. Otherwise you go up.
Yes. So other than going up, you fall down because of the gravity. Iti me wenakota 11 daru grade 11 daruwanta puluwam mekata uttare bohoma lassanata galapaganna obage anith vidya vishayan wala karunuth obata me welawedi udaw wenawa puluwa. Yes. Right. So we have answered the three question and now we are going to the next paragraph, skydiving. Now I'll read the paragraph. Mama, yeah, thank you. Sure. Okay. The real challenge is to slow down the fall and reach the earth with the help of the parachute. This sport is practiced even during the 18th century, and it is said that in 1797, Andrew Jacobs Garnering jumped from a hot air balloon with a parachute. It was the first incident of truly modern skydiving. In the military, it is used as a backup safety mechanism for airmen. Hondai, meka real challenge ekak gana balanna yanawa. Real challenge is to slow down the fall and reach the earth with the help of the parachute. Meke abiyogaya tamai one ekkenekuta bimata watenna puluwan. Habai වේගය පාලනය කරලා ස්ලෝ ඩවුන් කරලා පොළොවට ළඟා වෙන්න ඕනේ පැරෂූට් එක ආධාරයෙන්. අපි කියන එකට ස්මූත් ලෑන්ඩින් එකක්. ස්මූත් ලෑන්ඩින් එකක් කරන්න ඕනේ. නැත්තම් කකුල් අතපය කඩා ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහට කරොත් තමයි ස්මූත් ලෑන්ඩින් එකක් කරොත් තමයි ඒක කරන එක තමයි චැලෙන්ජින් අභියෝගාත්මක. ඒක හරියට කළොත් තමයි නියම පැරෂූට් එකකින් ආවයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. This sport is practiced even during the 18th century. දහඩවනි සියවසේ ඈතට දිව යනවා මේක ප්‍රැක්ටිස් කරපු එක ගැන කතා කරද්දී. And it is said that 1797 දී Andrew Jacobs Garnering කියන පුද්ගලයා hot air balloon එකකින්, ඒ කියන්නේ අපි දන්නවා උණුසුම් වායුවෙන් උඩට යන බැලුන් එකකින් බිමට පැන්නයි කියලා පැරෂූට් එකක් ආධාරයෙන්. ඒක තමයි incident එක. අපි මේ වචනය ගැන සාකච්ඡා කරා. පළවෙනි සිදුවීම මොඩර්න් ස්කයිඩයිවින් වල, නූතන ස්කයිඩයිවින් වල මුල් කාලෙ වෙච්ච සිද්ධාක් හැටියට 1797 වෙච්ච මේක සලකුණු කරනවා. ඉන් ද මිලිටරි හමුදාවෙදි මේක පාවිච්චි වෙන්නේ ඇස් ද බැකප් සේෆ්ටි මෙකැනිසම්, උදව්වට යන කණ්ඩායමක් ඉහලින් අපිට පොළොවෙන් සමරක වෙලාවට යවන්න කාලේ යනවා, නැත්නම් යවන්න අපහසුයි නම් ඉහලින් පැරෂුට් ආධාරයෙන් එයාමින් හමුදා බටයන් ඒ අවශ්‍ය තැන්ට දාන එක තමයි මෙතනදී හමුදාවේදී මේක සිද්ධ වෙන්නේ. දැන් ඉන්ද්‍රමිස් මේකට තියෙන ප්‍රශ්න ටිකත් අපි බලමු නේද? We have selected a different type of set of questions. They are true false questions. I think our students are much familiar with this type of questions. Shall we have a look at the questions, Mr. Yes. Terence? Yes. Right. True or false? අපි මේත් එක්කම උත්තරෙත් එක්කම යමු නේද? ඔව්. අපිට මං හිතෙන් තව වැඩිපුර කාලයක්වත් නැහැ නේද? හ්ම්. හොඳයි. Skydivers do not need a parachute to reach the earth. That is false. False. In the military, it is used as a backup safety mechanism for soldiers. That is true. Are you sure it's true? මං හරි එකක් දාලා තියෙන්නේ ඉන් ද මිලිටරි ඉට් ඉස් යූස් ඇස් අ බැකප් සේෆ්ටි මෙකැනිසම් ෆෝ සෝල්ජර්ස්. නෝ, ඉට්ස් ෆ්‍රම් එයාමෙන් ඉන් ද ටෙක්ස්ට්. ආ, එයාමෙන් නේ මෙතනදී අහලා තියෙන ප්‍රශ්නේ. ඒක තමයි. ඒක මම පර්පස්ලි ඒ ප්‍රශ්නේ දැම්මේ බලන්න අපේ දරුවෝ කියවගෙන යනකොට කියවගෙන ගිහිල්ලා ටෙක්ස්ට් එකට අදාළව හැමතිස්සෙම උත්තරේ ගන්න ඕනේ. ඉන් ද ටෙක්ස්ට් ඉට් ඉස් ගිවන් ඇස් එයාමෙන්. Hmm. But here in the question, I gave it as soldiers. මෙතනදී ගුවන් හමුදා බටයන්ට අදාළ කරලා තමයි දරුවනේ මේ ප්‍රශ්නේ ඡේදෙ දීලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේදී මම ඒක හමුදා බටයන්ට ආදේශ කරා. There you have to be very careful places as such. Yes. එතකොට ඒකට බැලූ බැලමටම අපිට උත්තර වරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. ඒක තමයි අපි ඒක සර්ත් ඒක තමයි ඔබට දැන ගැනීම පිණිස මේ විදිහට සර්ත් ඒක උත්තරේ දැම්මේ yes. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ උත්තරේ වැරදි. ඔගොල්ලෝ එකෙන් තේරුම් ගන්න අවශ්‍ය වෙන දේ තමයි මේ ඡේද හරියට කියවන්න අවශ්‍යයි. You have to pay lot of attention. Airmen and soldiers. මේකේ වෙනස තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟට අපි ඊළඟ එකටවත් හරි උත්තරේ බලමු. Yes. Andrew Jacobs Garnering jumped from a hot air balloon.
So that is true. Okay, we are going to the next text. Ilanga text ekata api yanawa. Skydiving වල තියෙන අන්තිම පුංචි ඡේදයට. ඔයගලන්ට දැන් screen එකේ දැක ගන්න පුළුවන් වෙනවා. Yes, so you are going to read it, sir. Yes. Many modern militaries use skydiving for troop deployment. අද නූතන හමුදාවන් මේ troop හමුදා බට කණ්ඩායම් යෙදවීමට පාවිච්චි කරනවා. ඒත් එක්කම wild firefighters also parachute to reach remote sites. දුර ස්ථානවලට wild fires ලැබගිනි නවත්තන්න මේක පාවිච්චි කරනවා parachute. So that they can be on the ground quickly. Itta ikmaning me ground deke polowata avashya sthanayata yanna puluwan. At present it is a well known recreational sport. Eka ada recreational bohoma aashwadajanaka kridawa bawata pat vela thiyenawa. Hari. Dan meke api prashna tikat balamu. Dan ogolanta screen eke dakaga ganna puluwan. Right. Uttara tikat api ikmaninma dala thiyenawa ogolanta. Mokada උත්තරවල වෙනස් පාටකින් පෙන්නලා තියෙන්නේ. ඔයගලන්ට එතකොට ලේසියෙන්ම පුළුවන් මේ උත්තර ටික තේරුම් ගන්න. මේ වගේ ක්‍රමවේදයකදී ඡේදයෙන් කෙලින්ම වචන අරගෙන දාන්න තමයි තියෙන්නේ. Many modern militaries use skydiving for troop deployment, while firefighters also parachute to reach remote sites. At present, it is a well-known recreational sport. ඒක well-known recreational ආශ්වාදජනක ක්‍රීඩාවක් කියලා හඳුන්වලා තියෙනවා. දැන් අපි බලන්න යන්නේ තවත් වචන ටිකක් නේද? Surfing. Surfing walk. Walk කියලා කියන්නේ කෙටියෙන් මම දැම්මේ vocabulary කියන්නේ නේද? හරි. Wave, specially rough, major, natural, artificial, enable, popular, perform. මේ වචන වල තේරුම අපි මේ වීඩියෝ එක යන අතරේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කියලා. Waves ne? ඔන්න waves ඔයගලන්ට දැන් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මුහුදු රැල්ලට තමයි waves කියලා කියන්නේ. Specially මේක විශේෂයෙන් වෙන දෙයක්. Rough නිකන් waves නෙමේ. බොහොම රළු මුහුදු රළක් තමයි ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. Major ප්‍රධාන. මේක natural ස්වභාවික දෙයක්. Artificial විදියටත් කරනවා මේ සමහර තැන්වල. Artificial ඒ කියන්නේ කෘතිමව නිෂ්පාදනය කරපු waves උත් පාවිච්චි කරනවා නේද? Enable හැකි කරවනවා popular ජනප්‍රියයි මේ ඔක්කොමලා perform කරනවා මේක ක්‍රීඩාවක් විතරක් නෙමෙයි මේක perform කරනවා මේක අපි කියනවා ක්‍රීඩාවක් කරනවා නිරත වෙනවා කියලා අපි දැන් බලන්න යනවා පුතේදුවේ පළවෙනි ඡේදයට බලන්න යනවා ඕගොල්ලන්ට දැන් දැක ගන්න පුළුවන් මේ screen එකේ පළවෙනි ඡේදය ඔව් අපි පළවෙනි ඡේදයට යන්න ඉස්සෙල්ලා Mr. Terence අපේ රටේ තියෙනව නේද මේ සර්ෆින් වලට බොහොම ප්‍රසිද්ධ number 1 beach එකක් තියෙනවා. So it is in our country Arugambe. It is world famous beach for specially for surfing. So that also I want to add because our country is world famous for this particular sport and our famous beaches. So we can't forget that also, right? Yes. okay. Surfing is done with the help of a surfboard. Surfboard එකක් පාවිච්චි කරලා තමයි සර්ෆින් කරන්නේ මේ රැලි මත යන්නේ. This is an act of riding on a wave. Wave එකක් කියලා කියන්නේ මුහුදු රැල්ලක් මත ගමන් කිරීමක් හා සමානයි. Specially විශේෂයෙන්ම a sea wave මුහුදු රැලක්. This can be challenging. මේක අභියෝගාත්මකයි. When the waves become rough. මේ මුහුදු රැල රළු වෙනකොට මේක ටිකක් අභියෝගාත්මක වෙනවා. There are three major styles of surfing. Pradhana styles, meke krama, natang styles, tunak thiyena major pradhana. This is done in natural waves as well as in artificial waves. Krutimava hadagattu sthana walat meka karanawai kiyala thiyenawa. Hari. Indira miss meke monawada thiyenne karanna apita abhyase. Meka nam Mr. Terence mama bohoma sarala prashna dekak mekata api athulath kare ape daruwanta meka මම හිතනවා බොහොම පැහැදිලි ඇති කියලා but still we'll go to the questions right okay අද උත්තරත් එක්කම තියෙනවා yeah right true or false surfing is done with the help of a surfboard yeah that is true surfing is done only in natural waves that is actually false because not only on natural waves you do surfing on artificial waves
So after that we will move on to the second paragraph based on surfing, neda Mr. Terence? Yes, Terence. Okay. I'm going to read it. This sport has developed into a number of other types, including skateboarding, wakeboarding, skimboarding, and windsurfing, among others. Skateboarding is popular among teenagers. This is an action sport which enables riding and performing tricks on the skateboard. Then මේ sport එක develop වෙලා දියුණු වෙලා තියෙනවා විවිධ විදිහේ මාදිලි වලට skateboarding, wakeboarding, skimboarding, windsurfing හැටියට. Skateboarding තමයි teenagers ලා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. This is an action sport which enables riding and performing tricks on the skateboard. ක්‍රියාදාම විදිහට කරන ක්‍රීඩාවක් ක්‍රියාවන් කරනවා මොන skateboard එක උඩ එක එක tricks perform කරනවා එක එක ක්‍රීඩාවල් එක එක විදිහට නිරත වෙනවා ඔයගලන්ට දැකලා තිය අපි වීඩියෝ එකේ දැක්ක විදිහට හොඳයි අපි මේකේ ප්‍රශ්න ටිකට යමු right yes actually here now look at the second part of this question number 1 here also said my dear students you have to be very careful before you underline the answer so we'll have a look at that shall we Mr. Terence yes okay they are skaterboarding skateboarding මොකද මේ උත්තර දෙකේ වෙනස එක තමයි අපේ දරුවන්ට මේක ඉතාමත් අවධානෙන් බැලිය යුතු අවස්ථාවක් දුවේ පුතේ මේක බලන්න skaterboarding and skateboarding Now again look at the paragraph. Then ඔබ නැවත බලන්න ඡේදය දිහා. මොකද්ද දීලා තියෙන උත්තරේ? Yes Mr. Terence will tell the answer. Yes. Skateboarding. It should be skateboarding, not skaterboarding. Should be skateboarding. Then wakeboarding, skimboarding and windsurfing among others. Skateboarding is popular among teenagers okay yes. same teenagers. Type of question again teenagers yes. it should be again you have to look at the spellings teenagers teenagers the other word actually the spellings are wrong so you have to underline the correct answer there so this type of questions are rather tricky ඉතින් මේවා බොහොම නොමග සුළු යවන සුළුයි ඔබව. So you have to pay lot of attention to the question as well as the text. Isn't it Mr. Terence? Yes. Now we move on to pole vaulting. Pole vaulting වලට තමයි move වෙන්නේ. අපි මේ වචන ටික තමයි ඉගෙන ගන්න යන්නේ. Track and field, vertical, sprinter, ancient, gymnast, courage, medal. අපි දැන් වීඩියෝ එකක් බලන ගමන් මේ වචන වල තේරුම දැනගමු. Right. මේ තියෙන්නේ මේ පෝල් වෝල්ටින් කියන ගේම් එක. මේක ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් ගේම් එකක්. ඒ කියන්නේ ජවනහා පිටියේ තරඟයක් වර්ටිකල් මේ විදිහට ඉහළ අතට ගිහිල්ලා වැටෙන එක තමයි වර්ටිකල් අපි වැටෙනවා කියලා කියන්නේ. වර්ටිකල් ස්ප්‍රින්ටර්. ස්ප්‍රින්ටර් කියලා කියන්නේ දුවන ක්‍රීඩකයෙක් කියන තේරුම. ඒන්ෂන්ට් පැරණි. ජිම්නාස්ට් කියලා කියන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්. කරේජ් ධෛර්ය. මෙඩල් මෙඩල් කියලා කියන්නේ පදක්කම් කියන තේරුම. මේ තියෙන්නේ පෝල් වෝල්ටින් කියන ක්‍රීඩාව. රයිට්. දැන් මේ වචන ටිකත් අපි ඉගෙන ගත්තා. අපි යනවා පළවෙනි ඡේදයට. පෝල් වෝල්ටින්. පෝල් වෝල්ටින් is a challenging sport. In this track and field event, the sportsman uses a long flexible pole as an aid to jump over a bar. Pole jumping competitions were known to the ancient Greeks, Cretans and Celts. The sportsman should have a speed of a sprinter, the flexibility of a gymnast and the vertical jump of a jumper. Pole vaulting is a challenging sport. මේකත් අර වගේම challenging අභියෝගාත්මක ක්‍රීඩාවක්. Track and field මේක ජවනහා පිටියේ තරඟයක් හැටියට තමයි ගස්සලකෙන්නේ. Long, දීර්ඝ, flexible, නම්‍යශීලී පෝල්. ඒ කියන්නේ දිග දණ්ඩක් වගේ එකක් පාවිච්චි කරනවා. Aid උදව්වක් හැටියට පනින්න. ලොකු බාර් එකක් තියෙනවා. ඒ බාර් එක උඩින් පනින්න ඒක උදව්වක් හැටියට පාවිච්චි කරනවා. Pole jumping competitions were known to the ancient Greeks.
ග්‍රීකවරුන්ටත් මේක දැනගෙන හිටිය ක්‍රේටන්ස් කෙල්ට් කෙල්ට්වරුන් ක්‍රේටන්ස්ලා මේගොල්ලෝ මේ පැරණි ජාතින් මේවා මේ ක්‍රීඩාව ප්‍රගුණ කරලා තිනවා The sportsman should have a speed of a sprinter. මේ ක්‍රීඩකයන්ට තිබිය යුතු දක්ෂතාවයන් විවිධයි. මොනවද තියෙන්න ඕනේ? Speed of a sprinter. ධාවකයෙක්ගේ ස්පීඩ් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ වේගය තියෙන්න ඕනේ. Flexibility of a gymnastic. Gymnastic කරන ක්‍රීඩකයෙක්ගේ නම්‍යශීලී භාවය තියෙන්න ඕනේ. And the vertical jump of a jumper. උස් පැනීමක නිරත වෙන ක්‍රීඩකයෙක්ගේ ඒ හැකියාව තියෙන්න ඕනේ කියලා තියෙනවා. මොනවද ඉන්ද්‍රා මිස් අපිට මේකේ තියෙන questions? Yes. Here also I have to stress the point that you have to pay lot of attention to the question as well as the given text because this is a true and false question again Mr. Terence. Yes. Okay. Pole vaulting is a challenging sport. True or false? Yeah, it's true. Okay, you are correct there. This is a track and field event. Sometimes we feel that it's not a track and field event, but yes, it is a track and field event. Yes, it's true according to the given text. Now, pay attention to the last question. The sportsman should have a speed of a sprinter, flexibility of a swimmer, and the vertical jump of a jumper. That is also true. Okay, but I පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි. Sportsman should have a speed of a sprinter. ඒක හරි නේද? නමුත් flexibility of a swimmer ඒක හරිද? That's why I said you have to pay very good attention to the text and the question. And the vertical jump of a jumper. That is also correct. Correct. නමුත් එක තොරතුරක් මේකේ වැරදියට ඉදිරිපත් කරලා තිනවා. ඔගොල්ලන්ග නොමයක යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. Exactly. ඒක හින්දා මේකට උත්තර දාපු ළමයාත් වැරදියට තමයි උත්තරේ දාලා තියෙන්නේ. දැන් ඇයි පුතේ දුවේ මේ ප්‍රශ්නේ අපි මේ කරන්නේ? අපි මෙතන හරි ස්ලයිඩ් එකක් බලමු නේද මිස්ටර් ටෙරන්ස්? ඔව්. අපි ඊළඟට හරි ස්ලයිඩ් එකක් බලමු. ඔව්. අපි ඒක බලලා ඔව් අපි දැන් යනවා ඊළඟ කොටසට. හරි. දැන් ඔයාලන්ට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන්. Pole vaulting. This needs courage to jump up in the free air with a pole. The sportsmen need not only to jump a considerable height but also to land correctly. This has been a full medal event at the Olympic Games since 1896 for men and since 2000 for women. අපි අග ඉඳලා බැලුවොත් 1896 ඉඳලා මේක ඔලිම්පික් මෙඩල් එකක් තියෙන ගේම් එකක් වෙලා තියෙනවා 2000 ඉඳලා මේක කාන්තාවනුත් කරන්න පටන් අරගෙන තියෙනවා the sportsmen need not only the jump කරන්න විතරක් නෙමේ considerable height එකක් සැලකිය යුතු උසක් jump කරන්නත් අවශ්‍ය වෙනවා land correctly එහා පැත්තට land පතිත වෙන්න ඕනේ නියමාකාරයෙන් මේකට මොනවද අවශ්‍ය වෙන්නේ courage ධෛර්ය අවශ්‍ය වෙන්න යනවා දැන් අපි බලන්න යනවා මේකට තියෙන ප්‍රශ්න ටික මොනවද කියලා Yes, here again I have prepared some comprehension questions based on the text, Mr. Terence. Question number one, what does a pole vaulting sportsman need to jump up in the free air with a pole? Courage, dhairya avashya wenawa neda? Then, what are two aspects that a sportsman need to complete in pole vaulting? Jump and land correctly. Yes. Since when this sport has been a full medal event at the Olympic Games for men and women? දැන් මෙතන ප්‍රශ්නේ ටිකක් ට්‍රිකි නේ. එතකොට මෙතන අහන්නේ කවදා ඉඳලාද ගැහැණු අයට සහ පිරිමි අයට මේ දෙගොල්ලන්ටම මේක මෙඩල් ඉවෙන්ට් එකක් බවට පත් වෙන්නේ ඔලිම්පික් හොල් කියලා. නමුත් පිරිමි අයට නම් කලින් මේ ඉඳලම් පටන් ගන්නනේ. නමුත් මේ දෙගොල්ලන්ට මේකට අපිට ගණනය කරන්න පුළුවන් ඉන්නේ වසර 2000 ඉඳලා තමයි උත්තරේ ඉන්නේ. 2000 should be the correct answer. You have to do the proper calculation there Mr. Terence. Yes. Okay. Then we are moving towards the activities that you are given in your textbook. දැන් අපි ඔයගොල්ලන්ගේ textbook එකේ තියෙන activities වලට මීළඟට ඔයගොල්ලන්ට screen එකේ දැක ගන්න පුළුවන් වෙනවා මේ textbook එකේ තියෙන activities ටික.
මේකේ තියෙන true and false. අපි මේකේ නම් උත්තර ඔයගලන්ට කියන්න යන්නේ නැහැ. මොකද අපි ඡේද සරල කරලා උත්තර දුන්නනේ. මේක අපි කියවලා ඔයගලන්ට යම් කිසි තේරුමක් කරලා දෙන්න යනවා. එතකොට ඔයගලන්ට පුළුවන් නිවසේදී මේක තේරුම් ගන්න. අරගෙන උත්තර ලියන්න. Water rafting is an outdoor sport. Skydivers do not need parachutes to land. Surfing is not a challenging sport. Surfing is done only in natural waves. Pole vaulting is done by both men and women. So by now our children must be able to answer these given questions in their textbook, Mr. Terence. Yes. Then මේ ප්‍රශ්න ටිකට නම් ඔයගලන්ට උත්තර ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න ටික. How can water rafting be dangerous? කොහොමද water rafting භයානක වෙන්නේ? What are the environment friendly practices followed in water rafting? අපි අර ඉස්සෙල්ලා ඇහුවා වෙනම විදිහකින්. දැන් මේකේ පොඩ්ඩක් සංකීර්ණ විදිහට ප්‍රශ්නේ අහලා තිනවා. පරිසර හිතකාමී විදිහට water rafting කරන්නේ කොහොමද? එතකොට උත්තරේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. What is skydiving? Skydiving විස්තර කරන්න අවශ්‍යයි. For which purpose is skydiving used? මොන වගේ ක්‍රියා අරමුණු සඳහාද skydiving පාවිච්චි කරන්න කියලා තියෙනවා. දැන් අපි ඊළඟට යනවා මෙන්න මේ කොටසටත්. What are the types of surfing mentioned in the text? මොන වගේ surfing types ද අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ? What are the abilities a pole vaulting sportsman should have to become successful? Pole vaulting කරන ක්‍රීඩකයෙකුට ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා අහලා තියෙනවා. Adjective adverbs හොයන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඔයගොල්ලන්ගේ පොත අරගෙන මේ activity එක කරන්න. ඉතින් අපි බැලුවා කොහොමද රීඩින් කරන්න කියලා. කොහොමද පැරග්‍රාෆ් එක රීඩ් කරලා ඒකට උත්තර හොයන්න කියලා. ඉතින් ඉන්දිරා මිස් අපි ලබන සතියේත් අභහුක් කරන්න බලාපොරොත්තු වෙන පාඩමක් නේද? Yes we do. So we hope we try to get over your fear in reading a text and answering given questions. So with that we are going to wrap up for today. So we hope we have been helping you to understand better English and face your upcoming exam in a very confident manner. So with that we will be meeting next Tuesday at the same time with Jathika Pasala in Rupavahini. Have a good day everybody.